රාධ බණ කියන්න ගිහිල් අප රාධ බණ වෙන දැන් අසුපු ට ලොක් වෙච්ච නිසා දැන් කාලෙන් කාල්ඩ් එකක චරිතය නවා. එන හැමේකාට මමම දෙහිකපනවා මුකපු මෙහෙම හිරවන්න මමුක හිරන්න. ගුරුකවත් තිරේ මුකහිර කරනවාගේ මගේකන්න. තෙරුවන් සරනයි සත්පුෘස පින්වටනගේ මෙදවස්සල බොහෝම පින්වන්ත ආකාරයට සේදු සාවකයන්ගේ සිස් සතා නිවමින් සැබෑවටම ටිපිටි කටුවා ගත බුද්ධ වචනය ලෝටට විවරකරන පම්පර ධර්ම දේශකයාණන් වහන්සේ නමක්තමයි අපි බලංගොට රාධ පින්වත් සාමීන් වහන්සේ. ගෞරහනිය පින්වත් සාමින් වහන්සේ ඒසිදුකරන සම්බුද්ධ දේශනාවන් පුරාපය දොදහක් අකණ්ඩව සිදු කරනවා. මේ පිළිබඳව මෑතකකති ඉ සිරිදම්ම ස්වාමීන් වහන්සේ විසින් විවේචනයන් සිදු කරලා බොහොම දවන විදිහටය හෙලා දකිමින් කටයුතු කරලා තිබ්බාර. ඒ පිළිබඳ බොහෝ දෙනා අපෙන් විමසුව බොහෝ දෙනාට තිිපිටකය අටුවා ටීකාවල ඉගැන්වෙන කාරණ පිළිබඳව සැකසංක ඇත්වෙලා තිබුණා ඒගැන ඇහුබ කවුණවලට නිරවුල් කරමින් පිළිතුව ලපාදීමයි මිස්සදු කරන්නේ. දැන් සිරිදම්ම ස්වාමෙන්න් වහන්සේ කියනවානේ කෙස්කැපුවහාම සිස්ගාලා යකුටට ගියාලු සක්‍රය අල්ලගත්තලු. ඒ විදිහට අට මහබෝධි සත්‍යයන් වහන්සේ හිසකෙස් කැපූ වෙලාවේදී සක්කදීව රාජයා ය පිළිාරගෙන දිවලෝකයට අරගෙනගගේ සිදුවීම සම්බන්ධය හාසිට ලක් කලා තිබපනය මෙන්න මුන් දැම් බණට කියනවා මෙහෙමක් කෙස් කැපු හම ශිෂ් ගාල ගයාලුවකුඩට. යයාම සක්‍රය අල්ල ගත්තලු සක්ක්‍රයට වෙෙන වැඩ නෑ සිදධර්ථක කෙස්කට වෙලාව ඇැවිල්ලන්න සිරිධම ස්වාමීන් වහන්සේ මහබෝධි සත්‍යයන් වහන්සේ කළ කැනම උබවහන්සේ වගේ අනිත්තය වගේ සාමානකනෙක් නෙමේ මහබෝධි සත්්‍යයන් වහන්සේ කියන්නේ අසංකෙ හතරකුත් කල්පලක්ෂයක් පාරමී දම්ිරු උත්තමයාණන් වහන්සේ. එහෙම උත්තමයණන් වහන්සේ නමක් වෙසන්තරාත්ම භාාවීෙන් පස්සේ තුෘෂ්තදීවලෝක සන්තුෘෂ්තරමෙන් ඉන්නකොට කල්පකෝලාහලය චක්කවත්්‍ය කෝලාහලය බද් කෝලාහල වලින් බුද්ධෝලාහලයක් ඇතුවුනා මේ සක් වල විතරක් නෙමේ අනි සක් වලවල්වෙලාත්. දෙවුල් වැවිල්ල ආරාත්නා කළ ඒ මහබෝධිසත්වයන් වහන්සේ ගැන දීවිලෝකෙන් දීවෙ ලෝකයට ලොකූ කතාවක් ඇතිවෙලා තිබ්බා. සක්ක දීවිරාජයටට මහබෝධිසත්වයන් වහන්සේ යන අරුම බුදුම අලුත්කතාවක් නෙමේ මේ දවසනකම් බලාගෙන හිටියා. මහබෝධිසත්වයන් වහන්සේ ගිහිගේ අත්හැරලා. අභිනිස්කමනය කරනකොට මේ මංගල පිම්බර අවස්ථාව දෙවරු බලාගෙන සක්ක දීවරාජෝත්තමයා බලාගෙන අර කේස කලාපේ පි ලිගත්තා. පිංවත්නී රුවන්මලිස් සය සිමිනිසය මේ චෛත තුන ගැන දැන ඉගෙන ගන්න. අපි සිරිධම සාමීන් වහන්සේ ඇත්තටම් බෞද්ධ භික්ෂුවක් නෙමේ. උන්වහන්සේට ඕන වෙලා තියෙන්නේ අනාගතයේද සීලාංකීයේ ඇත්තු බුදුරජාණන් වහන්සේව අමතක් කරලා බුදුරජාණන් වහන්සේ විදිහට සිරිධම්ම ස්වාමීන් වහන්සේ පිළිගන්න ඕන කියන අදහසක්. උන්හන්සේට උනවෙලාතිෙන බුද්ධත්ය පැහැරගැනීමක්. සමන්ත බදධ කියල කියන්නේ බුදුරජාණන් වහන්සේට කියන තවත් නමක් චතුරාර් සත්‍ය ධර්මය විශ්වාස කරන්න නැති පවට ලැච්චාවක් බයක් නැති ඒේවාම භෞද්තික දේවල් විතරක් විශ්වාස කරන බුදු්දහම ව්‍යාපාරයක් කරගෙන හරි හම්බ කර ගැනීමට විතලා පැවිදිෝනො. අර්හත් දජේ සම්පෝනීමම මිත්‍යාදදුෂ්ටි ගොඩාක් දරාගෙන අර්හත්තජය නියෝචනය කරන. තිිපිටක බුද්ධ වචනය අටුවා ටීකා ගැන කිසිුදු අවබෝධයක් නැති ධර්මවිනය කිසිම දෙයක් දන්නේ නැති. සිරිදම්ම හාමුදුරු මේ වගේ ප්‍රකාශ කළහම උන්හන්සේගේ සරපවස වච්චන හින්ද ඒවාක් විලාසේහින්ද අනිත් අයි හෙලා දකින විදිය හින්ද. අනිත් ඇත්ත කතා කරන්න හැ. නියුණු නැති කිසිම හිත්මීමක් නැති එම ස්වාමින් වහන්සේගේඒ සරපවස වචන කෑකෝ ගෙහෙලී සරහ කලගොලිවෙෙන් අවස්ස නැ බයිවින්න අවස්ස නැහැ. තමන්තුල කකුසා සිද්දොල ඇතිකරග නැතුව. අර බ්‍රහ්මජාල සූතියේ බුදුරජාණන් වහන්සේ දීශනා කලා තියෙන විදිහට තමන් කීන්තිගන්න නඇතුව ඊසියාවක් අකුසලයක් කිසිදු දේශයක් නැතුව බුද්ධරත්නයට දොස් කියයාදී පිළිතුරු දෙන්න හොනේ. ධර්මරත්නයට සංගරත්නයට දොස් කියනකොට පිතුරු දෙන්න ඕනනි මුනිවත රකින්න එපා. එතුකොට බොහෝ දෙනා වැෑදිදේ සමහදැන් වෙනවා. වැදිදේ සමාදැන් වෙන දෙෙන් නැතුව නිවැදි කරගන්නට ර්මදර විනයේ දර ගිහි පැවිදිි පින්වතු කටයුතු කරන්නට ඕනේ. අපේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ කියලකයන්නේ පැවිදිජීවිතය නැති හිමි නමාක්. උන්වහන්සේ බුද්ධරත්නය ධර්මරත්නය සංගරත්නය මේ සියල්ලම සැක කරන. ධර්ම විනේ අභිභවා යන තමන්ගේම පිළිම තමන්වනලලා. තමන්ටම වැඳුම් කර වැැඩුම්පිදදුම් කරගන්න තැන්ට සමාජයේ හදාගන්න උත්සාකරන හිමි නමක්. අපේ සිරිදම්ම හාමුදුරුවනේ සිද්ධාර්ථ කුමාරයා කියලා කියන්නේ දෙවියන්ගේ ආරාධනාවේ මවකුස පිරිසිඳගත්ත බෝධිසත්්‍යයන් වහන්සේ නමා ඒබ අමතය කරන්න එපා. අජාසත්්‍ය රත්තුමාත් සාමන්්‍යපල සූතයේදී අර සතරවඩාන් දෙවරුන්ගේ කතාවගේ කතාවක් කියනවානේ. දැන් සරිදම් අපේ සාමීන් වහන්සේ දෙවරු ඇවිල් අප අපිට මෙච්චර වැඩ කොලිසත් තියනවා. අපේ වැඩවලට යන්න ඕනු වගේ කතාවක් ඔබහන්සේ කියලා තියෙන ඇත්තටම ඔබහන් සූත පිටික සූත සියල්ල කියවල නැති කමහින්දා. එහෙම කියවල තියෙනවාවනම් ඔබහන්සේ වගේ කතාවක් කරන්න හැ. දැම් බලන්න කියන බොරුව. ආටනාටේ සූතතියටට සතරන් දෙව ඇවිල් කියන ඒ බදුතු හාමුතුරලට බදුවෙලවරුණාම බහු කිච්චා මයම් බහු කරනී, යාාති අස්ථධානනිතුන් මේ මාරාජානෝ කාලාං ම්‍යතාති අපට මේ ගොඩක් වැඩතියෙනවා අපට ඔබ්වාන්සිගේ බනාහායින්ඩ වෙලාවක් නෑ. බහු කිච්චා මයන් බහු කරණයා අපපටඉක්මට අන්්ඩෝඩ කියලා අතුෘදහන් වෙනවා. ආටානාටයේ සූතයේදී සතර්වරන් දෙවවු ඇවිල්ල කියනවා. ඒ බදුහාමුදුුව ළඟට බුදුවෙලා ඉවර වුණහම බහුකිච්ඡා මයම් බහුකරණී යාති යස්සදානෙ තුම්හි මහාරාචානෝ කවලම් අ්‍යතාති. සිරිදම්ම හාමුදුරුවෝ එහෙම කියලා උන්වහන්සේක විස්තර කරන්නේ උහසසිගේ පාලිභාසාව නොදන්නාකම පෙන්නමි අපට මේ වැඩ ගොඩත් තියෙනවා අපිට උබහන්සේගේ බණ ආහා ඉන්න වෙලාවක් නැහැ කියලා. පට ඉක්මනට යන්න ඕන කියලා කතාවත්තම සිරිධම්ම හාමුදුව කියන්නේ. සිරිධම් හාමුදුරන්ගේ සාාවකයින් ඕවාහල ඒව ඇත්ත කියලා හිතුවොත් ඒ අයත් උන්හන්සිටි පිටි පස්සම අපාහි තුොට්ටි කැරගන්නවා. සම්පූර්ණ බොරුවක්න කියන්නේ. ඒ වාකෙන් එහෙමද කියන්නේ. සිරිධම්ම ස්වාමීන් වහන්සේ ආටනාටේ පිරිිවිතදත්න පොඩ්ඩ සාමානජ පල සූතතිය ගන්නකු සාමාඥ්‍යපල සූතයයේත් බුදුරජාණන් වහන්සේත් එක සාකච්ඡාව කළ අවසං වනාට පස්සේ. සාකච්ඡාව කළ අවසංවලා තමන් බලාපපුොරොත්තුනු කවුණුසිහල දැනගෙන අවසං වුණහම පිතත්වෙන්න අවසර ගැනීමක් ඒ කරන්නේ. ආටානාටය සූත්‍රෙත් ආටානාටයේ පිරිත කියලි ඉවරුණාට පස්සේ. පිටත්වෙන්න අවසර ගැනීමක් බුදුරජාණන් වහන්සේගෙන් මේදී. සතරවරන් දෙවරු අවසර ගැනීමක් ඒ කරන්නේ. දෙවියන්ගේ අවසර ගැනීමක් රජතුමාගේ අවසර ගැනීමක් දැන් සාකච්ඡාව ඉවර යන්න අවසර ඉල්ලන්නේ. ශරිධම්ම හාමුදුරු ඒ වගේ දෙයක් බලන්න මිනිස්සු නොමගයවන්න කියන හැටිවිතර සම්බුද්ධ චරිතය කෙලෙසමින් කරන අපරාදේ. සිරිදාාම හාමුදුරණ උබහන්සි බුද්ධ වච්චන ඉගෙන ගන්න. උබහස ටිපිටක පොත්පත් කියවන්න. අතීතයේ සේදම්ම ස්මීන් වහන්සේට තේරවාදී බිස්සූ කලූරේ යම්කිසි අසාධානයක් වෙලා ඇති ඒක නිසා තදබල පලිගැනීමේ චේත්නාවක් ඔබවහන්සග හිතේ ඇති ඒ ස්සාමීන් වහන්සේ ඔය පලිගැනීමේ චේත්නාව ඔබහන්සේට ලොකු හානියක් කනවා සීලුම දෙනාදිහා කවුනා මෛත්‍රීයෙන් බලන්න. හන්දච දානි මයම් බන්තයේ ගච්ඡාම බහුකිච්චා මයම් බහුකානීයාති අජාසත්ත මහරත්තු මත් එහෙමන කියන්නේ. සාමීනී දැන් අපි යන්න ඕනේ. අපිට බොහෝ කටයුතු තියෙනවා. සාමීනී අපි දැන් යන්නන් අපිට බොහෝ කටයුතු තියෙනවා. අපි බොහෝ කටයුතු තියෙනයි කියලා එක කියන්නේ. දැන් සිරිදම්ම හාමුදෝ කියනාවගේ අපට මේ ගොඩක් වැඩ තියෙනවා අපට උබවහන්සේගේ බනාහා ඉන්න වෙලාවත් නෑ අපට ඉක්මාන්ට අන්න ඕන කියල එහෙම කතාවත් නෙමේ මේ කියන්නේ. බලාපොරොත්තුව සාකච්චාව අවසානයි ඊට පස්සේ ඊළඟට තියෙන කටයුතු සඳහා පිටත්වයෙන් අවසර දෙන්නකින් අවසරල්ලීමයි ඒ කරන්නේ. සිරිධම වාමීන් වහන්සෝ ය කිව බොරුව ඒ විදිහටෙන් පිළිගත්ත කවුරු හර ඉන්නවන්න ඒකත්තිය ලොකු අමාවුරෝක වැටනවා. මොකද සිරිධමස්වාමීන් වහසේ පාලිදන්න හැනේ ආටනාටය පිරිි විතරක් නෙමි දුතිය කෝසල සූත්‍රය අරම් බලන්න. දතිය වස්සකාර සූත්‍රය අම්බලන වස්සකාර සූති අම්බට්ට සූති, මහා පරිනි්ාන සූති, මහා සච්චක සූතියේ, කඳරක සූතියේ, උපාලි සූතයේ, අංගලිමාල සූතියේ, බාහිතික සූතියේ, ධම්මචීතිය සූතියේ, කන්නකන්ත සූතයේ, ගෝපක මුොග්ගල්ලාන සූතියේ, කීමා සූත්‍රය, ඒවාගේ සභෝජන සූත්‍රය මෙවගේ සත්‍ර ීස් නා කොච්චනත්තිී නවා දොයිවාකකි ඔය දිහටම සඳහ වන. සක්කදිවිරාජයාට සිද්ධහාර්ථ කුමාරයාගේ කෙස් ඒ විදියට පිළිියරගෙන පිළිියරගෙන ඉන්න තරම් වෙන වැඩනැතුව නෙමයි කියල කියන කතාව සම්පූර්ණය වැරදි එකක් ඒ දවස එනකං සක්ක දීව රාජෝත්තමය අපනපුනාා බලාගෙන හිතියා. මේ මනුල්ස ලෝකෙට ආාවේ සිරිදම්ම හාමුදුරු වගේ මේ ධර්මවිනේ විනාස කරන්න බලාගෙන නෙමේ. මේ චතුරාද සත්්‍ය ධර්මය ලෝකයේට විියවෘත්ත කරන්න. මහ බෝධිසත්වයන් වහන්සේ ධර්ශනකයෙක් නෙමි. මහබෝධිසත්්‍යයන් වහන්සේ මේ ලෝකයේ සියලුම හීතුපල් ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ලොවට පෙන්නල දෙන්න චතුරාර් සත්‍ය ධර්මය පටිච සමපපාදධර්මය පට්ඨාන ධර්මය දේශනා කරන්නටයි වැඩම කළේ. පිංවත් අපේ සිරිධම්ම වාමීන් වහන්ස ඔබහන්සේ ඔය අපූරුවට දේශනාවන් කරන්න පුළුවන් ඔය කටහඳින් අපූරුවට පවකම් ගොඩක් කරගන්නවා. ඒවට හිනාවිවි ගොඩක් උපාසකම්වල ගොඩක් තවුණ අය ඔවුන්ගේ සසර අනාතකර ගන්නවා. උබහන්සේට දීවලෝක ගැන විශ්වාසයක් නැහැ සතට අපාය ගැන විශ්වාසයක් නැහැ. උබහන්සේට සංසාර ගමන ගැන විශ්වාසයක් නැහැ. උබහන්සේට තියෙන්න්නේමේ මනුස්සරෝක ඉන්නකං කාලවීල හරිහම්බ කරගෙන මැවුණ අට පසේ තමන්ගේ නම පවතින්න කරනවාගේ වැඩකොටසක්. තමන්ගේම පිළිමනෙල්ලා තමන්ම වර්ණනාකරගෙන තමම්ම වන්දනා කරගෙන එහෙම පිරිසක් හැබැයි අපේ සාමීන් වහන්සේ යම් දවසක ඔබහන්සේ අපවත් වනාට පස්සේ ඊළඟට ඉන්න අය ඔය පිළිම කාලය අනකොට කඩ ලැබින්ල කුණුකූඩෙට එහම නැත්තාං කුණු ගොඩවල්ලට කිිසි කළදවී. ඔබහන්සේ කරපු අකුසල කරමවගට බොහෝදුක් සසර විඳීන සිද්ධ වේවේ. නමු සැදැහැබර සිව්වනක් පේස ධර්ම විනේ වෙන්වෙන්ගේි දිරිපාත්වෙලා හඬනගල ඔවුන් බොහෝ කුසල කර්මෝ සිද්ධ කර ගනේවි. නොවනැස පහදාගන්න නුව නැසපාදාගන්න බලංගොඩ රාත පින්වන්ත ස්වාමින් වහන්සේ බොහෝම අපූරුවට කරපුූ. ඒ දියසනාව සම්පූර්ණයම සත්‍යය ඒක නිවැරැදි ඒක නිරවුල් සක්ක දිවරාජෝතමයානන් ඒ විදිහට මහබූරි සැත්වයන් වහන්සේගේ කියසධතු පිළිගත්තා. ඒ ගැන සිරිධහම ස්වාමීන් වහසේ මිත්‍යා මත සමාජකට කරන්න එපා. ඉරි පස කෙනෝ බුදුහාමුදුරුව කකුල තියෙන තියෙන කකුලට ගෙවල් ඇතින තියෙන බෙරනාද වෙනල් බුදුහාන්දුරුවෝ පැපායක් ඇවිදොත්. මුළු සැවැත් නුවරම කම්බීරි වෙනවා ඇයි ගවල් වල තියන බෙර තම්මැට්ටන් නලා වත්දනු පිමෙන්ට පටන් ගන්න ඇත්ත්‍රම මුන්ට මොල්වුන්ට මොලේ නෑනෙවේ මුන් අපරාධයක් කන්නවා. ඉළඟට සිරිදැම්ම ස්මීන් වහන්සේ තවත්තිනවානේ. බුදු හාමුදුරු පැය පහකයක් ඇවිද්දොත්. මුළු සැවැත් නුවරම කම්පිහිදි වෙනවාදු. ගෙවල් වලතියන? බේ තම්මට්ටන් නලා වස්දඩු පිබෙන්න ගන්නවලු. ඇත්තටම මුට මොලේනෑමුන් අපරාධයක් කරනවා කියලා නැවතත් බැනවරනවා. සද්ධහා සම්පාන උපාසක උපාසිකාවන්ගේ සද්ධාව හෙලා දකිනවා. සිරිධම්ම හාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේ සාරා සංකය කළපලක්ෂ පාරමී තම්ිරු උත්තමයන් වහන්සටමක්. උබහන්සේ චතුරාර සත්‍ය ධර්මය ගැන ූට වඩා අත්්‍යය නේ කරන්න. පටිච සම්පාධර්මය පට්ටාන් ධර්මය ගැන වට වඩා අත්්‍ය නේ කරන්න. ඔබහන්සේ දන්නේ නැහැ ඒ ගැන දැනුවත් වෙනකොට තේරේවි. තුන්තරා බෝධීෙන් ලෝතුරා සම්මා සම්බුද්ධත්තයට පත්වෙනකොට ඒක එසේ මෙසේ ගමනක් නෙමයි කියලා. ඒ පිින්බර උත්තම ගමම් මගේදී. ඒ ලැබෙන කුසල විපාකයෝ ආශ්චාර්යමත් බුදුරජාණන් වහන්සේ හරිම ආශ්චාර්මත් විසේ සවස්ථාවංගොලද මේ වගේ සිදුවීමම් සිත්්ත වෙනවා ඉබේම නාත වෙනවා. මංගල ධර්ම තිෙසනා පවත් අද්දි ඒවාගීම ලූතුරා සම්මා සම්බුද්ධත්තයට පත්වෙනකොට බොහෝම සුවිශේෂය අවස්ථාවංගොලදි. ඒ සිදුවන ආකාර තියෙනවා. ඒතම බුදුරජාණන් වහන්සේගේ ආශ්චාත මත්ගුණය නිතරම හැමවෙලාවීම හිම වෙනව කියලා නෙමේ කියන්නේ. සිරිධම්මසාමෙන් හස තිිපිටකේ කියවලා නැහැනේ. එනිසා ඔබහන්සේට හිතන හැමවෙලාවීම මෙහෙම වෙනවා කියලා. ඔබ හසි තිිපිටකේකී වන්නගත කොට හබ වේ. හැමවෙලාවීම නෙමේ එහෙම සුවිසේසි අවස්ථා තියනවා. සිරදහම්ම ස්වාමීන් වහන්සේ සද්ධාව ඒවාගේ පවට ලැච්චාව පවට බය මේ කුසලයට අදාළ කිසිම ධර්මතාවයක් තියෙන හිමිනමක් නෙමයිනේ විනේ පිළිගන්නේ නැහැ ධර්මය පිළිගන්නේ නැහැ තමා බුද්ධාතයට පත්වුණනාගල අඟවන්න ඕනවට දධර්ම කොට්ටා සිටිකා පාවිච්චි කරනවා. යම්කිසි ඉලක්ක ගත විදිහට දිය ස්වාමින්න් වහන්සේ තමන් බුද්ධතියට පත් වනාගල සමමාජ ගත කරන්න ලොකු සහයක් දරනවා. පිම්පෝ කිසිම විශ්වාසයක් නැති සම්පූණීම පවිම් පිරුණු බොහෝම සැරපවස දියසසාගතසිත් නිතර මැතිවන හිමි නමක් නෑ. සද්ධ වගේ කුසලට අදාළි කිසිම ධර්මතාවයක් නැහැ. අපේ පින්වා සිරිදම්ම ස්වාමීන් වහන්සේට පුළුවන් හිතින් ගෙන ගත්ත විද්‍යාවේදී උපාදය එක් තියෙන දැනුමයි ඒවාගීම දක්ෂ විදිහට තිය ව්‍යාපාර සේෂතය පිළිබඳව තියන ව්‍යාපාරික හැකියවයි ඒවාගීම ඉන්නකාන් කාලබීලා විනෝධ වෙන්න කියලා මඟපෙන්ලන ඒ අවනුකාරණයි විතරයින. කර්මය කර්ම පලි විශ්වාස කරන්න අපේ ස්සාමන් වහස. මරම් පලි විශ්වාස කරන්නකොට භාගිවතුන් වහන්සේගේ ආශ්චාර්මත් මනුස්ස ලක්ෂණ වහසයටට තීරුම් ගන්න පුළුවන්කම ලැබේවි. ඒය උත්තරී මනුස්ස ධර්මයන්. ඒ භාග්‍යවාත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බවට පත්තන ගමනේ පාරිමී ධර්මෝල විපාකවල තරම තීරුන් ගන්න. පාරමී ධර්මෝලි විපාහක විශ්වාස කරන්න. අපේ පින්වත් සිරිධම්ම සාමීන් වහන්සේ කරම කරම පල ගැන අධ්‍යනය කරන්න දැනීගෙන ගන්න කරම හිද්ගෙන දැනගන්න චේත්නාව ගැ දැනගා ඒවාගේ විපාහක දැනගන්න මේ ලෝකෙ හැදන විදිගැන ආබසර බ්‍රැහ්ම ලෝකයෙන් පැමණින විදිගැන ඒවාගේම මනුස්සයෝ පිරිමී කාන්තාවන් විදිහට ලංගබේදයන් පහළවන විදි ගැන ඒවාගේම ඔවුන්ගේ විවිධාකාර හැකියා ස්වභහාවයන් ගැන ය උපත්තික මහතර ගැන මෙආදීමී ගැඹුරු කාරනා ගැන ඔබහන්ේ අත්්‍ය නය කරන්න එතකොටේ මෝඩ අදහස් නැති වෙලායා වී සුවිසල් සී ආශ්චාදමත් පුද්ගලයෝ ලෝකය පහළවන මුල්කාලෙ වගේම පහළ වෙලා මෙහෙම පවතින කොටනත් පාල වෙනවා. ඒආශ්චාරමත් උත්තමයින්ගේ ආශ්චාදමත් කමට මුල්ලෙලා තියන අතීත කර්ම විපාක මහබෝධි සත්්‍යයන් වහන්සේත් එහම උත්තමයාාණන් වහන්සේ නමක් ඔබවහන්සේ මේ කියනගේ සාමාන්‍ය කෙනෙක් නෙමේ ඔබවහන්සේ මේ කියනාව වගේ සාමීන් වහන්සේ සාමාන්‍ය මනුසේක් නෙමී බුදුරජාණන් වහන්සේ කළ කියන්නේ මේක අමූලික ගල්පැන බොලු කියල කියලා කිව්වට ඇත්තටම ඒ වච්චන ගැලපන්නේ උවහන්සේට අපේ පින්වා සිරිදම්ම සාමන්හන්සේටමයි අමූලික ගල් පැලෙන බොරු කියන්නේ අපේ ස්වාමීන් වහස උබවහන්සේ ධර්මවිනේ දැනීගෙන ගන්න කර්ම කරම්පල දැනීගෙන ගන්න ඔබහන්ස ධර්මේ දන්න දන්නේ ව්‍යාපාර කරන්න. ඔබහන්ස ධර්මය දන්න දන්නන්නේ රාජච අනෝග්ගය ලබාගෙන ව්‍යාපාර කරමින් ඔබහන්සේ වෙනේ ඉල්ලක්කගත කාරණාවක් ඔස්සේ යන්න විතරයි කවදාවත් උබහන්සේට බැස්වාමෙන්න් වහන්සේ බදුජාණන් වහන්සේ හා සමමට්ටමකට එන්න පයට පෑගෙන දූවිල්ලත් තරන්වත් නෑ ඔබවහන්සේ. ඉභාග්‍යවත්තුලූකලු බුදුරජාණන් වහන්සේගේ සමන්ත බද්ධ කියන නම උබහන්ස සොරයා ගත්තට ඔබහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පයට පෑගිෙන දහවිල්ලක්වත් තරන් නෑ අපිස්සාමන් වහන්සේ. ඊට පස ටවන නේ බද හාන්දුර එලිටනකට දොර ඉබ ඇරනවල ක දොරුවල් ඇරන තැ පි ක දොර ැන අපි අ ට. මෙම ඉබේ ඇරනවන දොරවල් දන්න ඕනේ. අමු මීහර අමු මීහර අමු මීහර මෙච්චලට මේ සමමාජ ගෝන් කරවනු මම මේ ගොන් කිරල්ලට විරුද්දයි. බුණහාමුතුරුව එලියට අනකොට දොර ඇයනවාලු. ඒවාගේ බොහොම සැර පවලස විදිහට යකෝ කියලා කියලා. දොරවල් ඇරෙනවද දැන් අපි එනකොට දොරවල් ඇරෙනවයි. අපි අතින් එපෑ දොරවල් අරින්න මොදී විදිහට ඉබි අතෝ නිකං ඇයනවද කියලා කියද්දි ඉතින් අපේ සිරිධම්ම හාමුදුවේ ඔබහන්සසි බුදුහාමුතුරො නෙමීයිනේ. ඔබහන්ස බුදුරජාණන් වහන්ස නෙමීයි නකයි ඔබහන්සේ අන්නකොට ඔබහන්සේටම දොරාරින්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔබහන්සේට දොරවල් අරගන්න වෙලාතින් ඔබහසසි බුද්ධත්තයට පත්වෙලා නැතින්ද. ඔබහන්සි බුදුහාමුදුරුවෝ නෙමීනි මෙව ආශ්චාත මස්්‍ය දිවීමම්. ඒ භාග්‍යවත් ලූග බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ චරිතයට අදාළ ආශ්චරමත් සිදිවී ඉම් තියෙනවා. ඒවා අවබෝධ කර ගන්න කුසාසිත්තෝන ඥාන සම්පයුත්ත හිත්ත ඕන. ධර්මවිනිී දැනීගෙන ගන්න ඕන කරමකාරම් පලි විශ්වාස කරන්න ඕනෙ නුවන යෙදන්නත් ඕනෙ. අකුසලය බලවත්වොනෝ කපටිකම නෙමි ඒදපටිකම නෙමේ අපේසායන්හන්සේ නුවන ඒද දෙන්න ඕන ඕක කපටිකම. නුව සැබෑැවටම නුවන ය දෙන්න ඕන නුවන ඒෙදනොත් මෙව තේරුන්ගන්න පුළුවන්කම ලැබෙනවා අපේ සිල්ධම්ම සාමීන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මී විශවාස කරන්න නැත්ති ඇයි ඔබහන්සේ. සිරිදම්ම සාමින් වහන්සේට ඕන බුදුරජාණන් වහන්සේගේ තැනගන්නනේ. හැබැ සාමින්න් වහන්සේ ඔබහන්සේ අපවත් වනාට පස්සේ. බහන්සේ ැන්ගොයි වැඳදුම් පිදදුම් කරගන්න බෙල්ලන්තර සඳහන් ආස්සමි හදලතියනොයි පිළිමේ තියෙනවාන කාලයක් යැනකොට අනුපාප්තික පිරිස බලන්න තවරුතු පනාකැටක් ඇති වහන්සකගේ අභාාවෙන් පස්සේ වෙන්නම කකදක කියර වහන්සේ එක දැනගන්නකමයක් නැත්ති අයට ජීවාතය හිත්ව පුංචි දරුවන්ටම කාල වෙති පුළුවන් විදනගන්න. සිල්දම සාමන්හසකින් පස්ස මොකද වෙන්නෙරව පිළිමට. කරල කුණු පූටිට විසිකරල දාය කුණු ගොට සිකළ දානානනිවාදෙන්ම. ඊට පස්සු ඉඩංගොලට අයිතිහාසිකන් කරන කට්ටියහෙම ඔබහන්සේට සාාවක පිරිසක් එහෙමන හැන. ධර්මවිනය විශ්වාස කරන්න නැති විද්‍යාව සානගිය අයව ඔබහන්සේ වගේ අයව පැවිදි කරපු ඔබහන්සේගේ නිකායි මහනයක සාමීන්හසර සම්පූර්ණයෙන් වැරදී. ඔබහන්සේ නියෝජනයක නිකායි මානහැක සාමින්න් වහන්සේලා ට මෙන්න මේ කරන ප්‍රකා සැහින්නැතුූ වෙන්න බෑ. මේ වීඩියෝ පිහිනැතුව වෙන්න බෑ උන්වහසලට කතාකර ගන්න බැරිවිදිහට උන්වහන්සලගේ කටවල් ඔබහසලොකු අල්ලසදීල වහන ඇති. නැත්තම්ිච්ච රාභූත චෝත්නා ගොඩක් කරදදි ශසන භාරධදය වාමන්හසල කොහොමද මුුණනිවතරකිඉන්නේ උන්වහසලට බ්‍රහක්ම ජාල සූති අතා අල නැත්්ද. බුද්ධරාත්නයේ ධර්මරාත්නයේ සංගරත්නයට අූත චෝත්නා කරනකොට තමන්ට වෛදයක් දේශයක් තරහක් ඇතිකරගන්න නැතුව මේක වැරදිී මේක නිවැරදිවෙන්න ඕන මේක හදිවෙන්න ඕන මේක වැදිකානාවක් එහම පෙන්නල දෙන්න එපා අඒකාතා ලයින බ්‍රහ්මජාල සූත්්‍රයේ. ඒ අන භාගිවතුන් වහන්සේගේ ඒ වච්චනය ඒආඥාව උබහන්සේ පැවිදි කරපු ඔබහන්සේක නිකායි. මහනායක සාමින්හසයට වලං ගොයි. මහනයක සාමින්හසල එහෙම පිිහෙම යම්කිසිීකමයක් යම්කිසීම. ඒ මේ සම්බන්ධ විනය කියා මාර්ගයක් ගන්න නැත්නම්. උන්හන්සේල්ලාගේ කටවල් වැහලා ඇති ලොක කුට්ටි වලින්. විශාල පගාවත් දීලා ඇතිේ නැත්තැන්ඉතින් උන්හන්සේලා නිහට වෙන්න කොහොමද සහසන භාරධරයසාමන්හන්සේලා මිච්චන මේ වගේ ප්‍රකාශ කරනකොට. සම්පූණයම ධර්ම විනි ඉක් මවා යනවනේ. ආශ්චාර මාධ්‍යේවලන හැකින වනි බුද්ධ චරිතය විකෘතිී කරනවන සූත්්‍ර දේශනා ඔබහන්සේ කීදාහක් වෙනස්ර නොධකෘතිීක කරනවාවද. බුද් දේශනාවවලට අදාළේ මේ කවුුණුවලට අදාළ ඒවාගේ අභිධහරම විනයට අදාළව හැම තැනකම සියල්ලම අවුරු ජාලාවක් කරනලා විකෝහතියක්නක කියන්නේ. පිරිදිව සිරි දම සාමන්හසික මහන හැග සාමීන් වහන්සේලා නිස් අද්දව ඉන්නේ ඇතිතල වෙනමකක් කරිකාරණාවක්. අර ධාතුයිබංග සූත්‍රයේ පුක්ක සාති රජ්ුරුවෝ බුදුන් දකින්නැවිල්ලා, කුඹල්හලේ වාඩිවෙලහිට ඒත් අඳුරගන්න බැරි වුණා. අඳුරගන්න බෑ අජාසත්ත රජ්ජුවන්ට අඳනගන්න බැරි වුණම්. ත්‍රිපිටකගේ තියනෙන ඔයම් පල්ල අඳුරගන්න බැරිවුනා පුතුන් වැඩියද නැද්ද කියලා. මෙවුන්දල කියනනිේ රැස් වීජගෙන් නිකන්ගර නිලාක රුපත්තු කර ගෙනවා කියලා. ධාතිීබංග සූතයේ පුක්කසාති රජ්ජරුව බුදුන් දකිනැවිල්ලා. කොඹල් හලේ වාඩි වෙලා ඉද්දී ඒත් අඳනගන්න බෑ කියලා කියනකොට. ඔු විතින් පුකුසාති රත්තුමාට ඒ වෙලා හන්නගන්න වැැරිවන විදිහට භාගවතුන් වහස අදහස තිබුණේ. සාකච්ඡා ඒ විදිහයටම වනාා මි සාමාන්‍ය මෝඩ උපාසකම්මලා රවට්ටන්න ඔබහන්සේ වචෙන්ටික පාවිච්චි කළාට භාගවතුන් වහන්සගේ අධිස්ථාන ශක්තියෙන් සහ. ඒ බුද්ධජාති ආශ්චර්රම ස්භාවයේ දන්නයට නංගෝක අුම පුදුම දෙයක් නෙමේ. ඒවාගේ අජාසතත රජ්ජරුවන්ට අඳුනගන්න බැරවුණනා කියද ජාසත රත්තුමාට අඳුනගන්න බැරීමක් නෙමෙයි වුුණේ. එ යජාසත රත්තුම අපූරුවට බුද්ධත් ඒෙන් හුදු අටගයාට පස් සාමාන්්‍ය පලසූත්තිේ අපූරුවට අඳුනගත්තේ. අජාසත්ත රත්තුම බුදුරජාණන් වහන්සේගේ ඒ සියදුකවු නොදන්නව නෙමි. යහළුවාගේ වචනය හින්ද ඒ අහළුවා කිව්ව වචනයත්තික දේවදත්ත හාමුදුදගේ හිතවත් කමහින්ද කරගත්ත පාප කරම ගොඩක් නොමගගේ මක් සිද්ද වුණේ. මුලින් හොඳට හිටිය නමු දේවදත්ත හාමුදුුවන්ගේ වචන හින්ද නොමගගිහිල්ල වෙනත් තරමුණුවලට යන්න උත්සහ කළා. රජකම ගත්තා බුදුරජාණන් වහන්සේ ගාතනය කාන පුළුවන් කෙර හිතුවා ඒ සඳහා දේවදත්ත හා මුදුවන්ට උදව කළ අජාසත රත්තුමාට සිද්ධෝනේ පවිටුමිත්‍ර ආස්ශ්‍රයක්. භාගිවතුන් වහන්සේ ව අඳුනගත්ත හිංග තමයි. අවුදු අටකට පස්සේ අරම් බලන්න අපේ චිරිදම්ම සාමීන් වහන්සේ. නූතනේ දේවදත්ත හාමුතුරුව වගේන ඔබහන් සැබේ ඔබහන්සට වඩ දේවතත්තු සාමන් වහන්සේ ගෞගාන කිදරියෙන්ගන්නවා. බහන්සේ ඇතටම දේවදත්ත වාමීන් වහන්සේගේ පවට පයට පෑගෙන දුවිල්ලත් තරවත් නෑ. මුගල දේවදත්ත සාමීන් වහන්සේ ධර්මවිනය විකෘතිය කළේ නැහැ. සගබේදය කලා ඒවාගේ භාගිවතුන් වහන්සේගේ ලිය සෙලේවා. ඔබහන්ස සංගබේදය සංගව විනි විකෘතියකම් සම්පූර්ණ විනයේ සූත්‍ර ධර්මවිනයල්ලපති සේප කරමින්. දේවධාතයර වන්හසේ වකළේ නැහැ ඇත්තට පිටිව සිරිදධමසාමන්හස ඔබහන්සේ දවධාතරඋන් වහන්සගේ පයට පැහගෙන දවිල්ල තරගත් නැහැ. බුදුරජාණන් වහන්සේ ඔබහන්ස ආදුරන් දෙ නෑ. ඒ ප්‍රකාශ කදනකොට බලන්න ඔවහන්සේ ධර්ම විනයෙන් කොච්ච දුරුවර තැනකරට ඇවිලා තියෙන කියලා ප්‍රශ්න කියන්න. තපිටක කියව නැතුව ලිත විස්තරය කියලා බණ කියනවා. ලිත විස්තරයෙන් චූන් වෙන්න ගංවල ආච්චි තාම ලෑස්තියි. ඒ වනාට නගර මේ අම් අ්ඩිල ලෑස්ති නෑදැ. ඒකොල ප්‍රශ්න කොන්න බුදු හාමුදුරුව නිලාකුරත් දොයි ඕම චුන් හොම වෙන්න නෑ ලයිතවිස්තරෙන් චූන් වෙලා මෙහෙම ලයිත විස්තරයේ තියෙන විස්තරයි කියන කළ කියා්දි ඔබහන්සේ ලලිත විස්තරයවත් කියලා නෑනේද. ලලිත විස්තරයේ තියෙන කවන්නු මොනවද අටවාීකා ඒ ගන්තවල තියන කවුණු මොනවද, සූත දේශනාවල තියන කවු මොනොවද මොවදක දැනගෙන ඉන්න. ලෛත විස්තදි අරගෙන මේ විස්තරක නොනෙමේ අපේසාමින්හන්සේ. අපේ පින්වත් රාධසාමින් වහන්සේ කරපුේ ධර්ම දේශනාව නිරා ඕුල් නිවැරදී. ඒ නිවැදි දේශනාව ඇත්ලත තියන්නේ තිිපිට අටුවා තීකාගත කාරණා. ඒන් අරගෙන මේ කවුුණු විස්තර කරන්නේ. අපේ සාමින් වහන්සේ ඔබවහන්සේ බුදුරජාණයන් වහන්සේට අපහස කරනනින්දා කරනවා දැන් බලන්න ඔබහන්සේ මෙහෙම කියනවානේ ගම්මල ඉන්න අම්මලා මෝඩ වුනාට ගම්බල ඉන්න අම්මලා ආච්ච්‍යයම්මල මේ කියන කාරණ පිළිගන සූදානං වනාට මේ නගර ඉන්න අම්මන්්ඩිල ඒකට ලෑස්ති නෑ කියලා ඒගුල්ලු ප්‍ර්න කරනවා කියලා බුදුහාමුදුරුව නිලාකූරද්ද කියල කියනවා කියලා සාමින්නහන්සේ ගම්වල වීවා නගරවේවා ඉන්න සේලුම පින්වන්ත අම්මල තාර්තල ඔබහන්සේ වගේ මිත්‍යා දුෘෂ්ටික නැහැ. විවිධාකාරය දෘස්තිවල ආගම්මවල මිත්‍යා දුෘෂ්ික තැන්වල හිරවෙලා ඉන්නා ඇරන්න සේදුම උාසකු පාර්සකාවන් ත්‍රිපිටික බුද්ධ වචනය තේරුන් ගන්නවා. කරමකාරම් පලි විශ්වාසකය නයට මේක අරම පුදුම දෙයක් නෙමේ. ඒ ඇයි දන්නා කර්මවිපා කොහොම දෙන්න කියලා. උවහන්සේ දර්ශනිකයෙක්. මංක යනෙ බුදුන්වැනි ශ්‍රේෂ්ඨ මනස්සෙකුට මෙච්චර අපහස කරන්නන්නපා මෙච්චර අවතක් සේරු කරන්න්න්නෙපා මෙච්චර නිින්දා කරන්න්ෙපා තමුන්ගේ කෑමබීම බත්පත වෙනුවෙන් බුදුන් විකුණ අ්ඩපා. දැම් බුදුරජාණන් වහන්සේ ධර්ශනිකයෙක් උදුන්වහසේ වගේ මලුස්සේට අපහස කරාන එපාක් කළ බහන්ේ බොම ක අපටි විදිහට පිරිස නොමගේ අවරණ හදනවා. අපි පින්ංවත් පිරිිදිීවේ සිරිදම සාමීන් වහන්සේ බුදුපියාණන් වහන්සේ ධාර්ශනකක් නෙමි. ධාර්සනකීන්ට තීරුවදසාමීන් වහන්සේ අරහම් බුදුගුණය රහසිංවත් පව්නො කළෙහෙෙන් සීරු කලේ සුන්දුරු කළහෙයින්. සේල පූජාවන් ලැබීමට සුදුස වනහෙෙන් අරහන් කියන ගුණේ තියෙනවද දර්ශනකන්ට. බුදුපියාණන් වහස දර්ශනකයෙක් නෙමේ. සම්මා සම්බුදධ ගුණේ තියනවද අස්ටවිද්‍යා පසලොස්චාන තියෙනවද පේස්ශමන් වහන්ස දර්ශනකයින්ට. ඇ විද්්‍යාචයන සම්පාන වගේම සුග්ගත ලෝකවිදු අනුත්තර පුරස දම්ම සාරතිී වෙලා ඉන්නවදය කියන කිම දර්සනකෙ. ුදවියන්ට මිනිසන්ට අවවාහදන් ශාස්නා කරනවත. බුදුරජාණන් වහන්සේම තමන් වහන්සේ හඳුන්වොල දෙනවානේ. අරහන් සම්මා සම්බුද්ධ විජ්්‍යාජය සම්පාන සුගත ලෝකවිදු අනුත්තරය පුලිසදම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධ භගවා කියලා. ධර්ශනික යහෙම තමව හඳුන්නල දෙනවද. ඒ ධර්ශනකයෝ කියන කට්ටීම ඉන්දීබද දැනමකට කොටුවනු පුංචි අල්ප දැනුමත් තියන පිරිසක්නේ. භාගවතුන් වහන්සට වගේ සර්වන්තාඥානය නැහැනේ. බුදුපියාණන් වහස ධර්ශනකයෙක් නෙමේ. බුදුපියාණන් වහන්සේම තමන් වහන්සේ වහඳුන් වනවා අරහන් සම්මා සම්බුද්ධ විජ්්‍යාචරණ සම්පාන්න සුගත ලෝක විදු අනුත්තර පුලස දම්ම සාර්ධතී සත්තා දේමනුස්සාන බුද්ධ භාගවා කියලා. කල්පයක් බුදුරජාණන් වහන්සේ ගුණවානනා කළත්. කල්පේගිවිල ඉවරයවනමික් භාගවතුන් වහන්සේ ගුණාවසංවෙන්නේ නැහයා අපේසා වින්නහන්ස. ඔබහන්සේ බුදුරජාණන් වහන්සේත ඉතාම තවුණු විදිහට අපහසකරනවා. ඔබහන්සේ ඒ භාගිවත් වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේට අවමංකනො නිින්ද අකයනවා ධර්මිවිනිී විකෝතිීකරන ඔබහන්සේ අපහසකරනවා ඔබහන්සේ අවතක් සේදුකයනවා මෙච්චර සේෂ්ට උත්තමයාාණන් වහන්සේ නමත් ඇයි ස්වාමින්න් වහස නවහරදී බුදුගුණවත් තේරුම්ගන්න බැරි ඔබහන්සම අවතක් සේදු කරන්නේ. අපිීව සිරිදම සහමන්හස නහරාදේ බුදුගුණ දනීගෙන ගන්න එතකොටම ඔබහන්සේට තේරේ ධර්ශනිකය බුදුරජාණන් වහන්සේ අතර වෙනසමුකක්දකේලා. නවහරාදී බුදුගුණුවත් ඔබහන්සේ දන්න ඇත්ත. දන්නවානම් ධාර්සනකය කා සමමට්ටමකට බුදුරජාණන් වහන්සේ පත්කරන්න උත්හ කරන්නේ ඔබවහන්සේ. හැබැයි ඔබහන්සේ බුදුරජාණන් වහන්සේ ධර්මය විකුණගෙන අර්හත්දජයේ දරාගෙන මහා පරිමාන ව්‍යාපාරිිතය ියර ශසනය හම්බ කරගන්න මහන්සසි ගන්නවා. සාමින් වහන්සේ මෝඩියෝ බිහි කරන්න එපා. ධර්මවිනී විකෘතිය කරන්න එපා. ඔබහන්සේ දේශනා කර ධර්මවිනිය තුළ කිසිද කෙළවරක් නැහැ. ඔබහන්සේ කියනදේ ධර්මවිනය නෙමේ බහන්සේ කියන දේවල් මනස්ගාත. ඒ කියර දේවාලින් ගන්න දෙයක් නැහැ. ොත් බුදුජාණන්හන්සේ දීශස්නාකරපු ධර්ම විනේ තුළ, ලෞකික ලෝකෝතර සම්පාත් දෙකම ලැබෙනවා. ලෞකික වසේෙන් දියුණවේ හිනිි පෙත්තටම දනවතුන් අතර ධනවතේ බලවතුන් අතර බලවත්තයෙක් එන්න පුළුවන් මාර්ගයේ තියෙනවා. ලෝකෝතද සම්පාත්ති හිනි පෙත්තටම යන්න පුළුවන්. සතර මග සතර පලයාම්ම ලබන්න පුළුවන්. නමුත් ඔගහන්සේ සම්මාධීට්්‍යය පවා වරද්දල ගත්ත කෙනෙක්. ආර්ස්ටායික මාර්ගගේ සියලුම අංග සම්පූණයම අවුල් කරගත්ත කෙනෙක් පිටිදීවේ සේධාම පින්වා සාමීන් වහන්සේ ඔබහන්සේ ම විශාල අපරාද දියසනාහා රැල්ලක් කොය කරන්නේ. චරිතගාත්න කරමින් බැනවදිමින් හ්ඩුසරුවල් කරමින් බොහෝ ධර්මදර විනේදරු සාමීන් වහන්සේලා මුනිවත රකින්නේ ඔබහන්ස හොම සැරපවස වචන කතා කරමින් ඒදි කටයුතු කරනකොට නමුත් අපේ ස්වාමින්හසට හර නාකරනවා. බ්‍රැහ්මජාල සූතයේ බුදුරජාණන් වහන්සේ දේශනා කර බුද ෂ්ට කරන්න කියලා. මුනිවත රකින්න එපා නහට ඉන්නපා කතා කරන්න. ධර්මවිනේ විකෘතිය කරන්න හත්නකොට ඒ ධර්මවිනයේ තුළ තියෙන සැබෑ කවුණු මත්තු කරන්න. ඕක වැරදී මේක හරි කියලා තමන්ට කීන්ති ගන්න ඇතුව. හමන් දශේ ඇක ගන්න ඇත්ව නිවැදදේ නිවැදිවිට සමාජකත කරන්න. අපිඒ සාමීින්හසට ආරාත්නා කරන පිළිතුරු දෙන්න කියලා. ඒවාගේම ශරිධම සාමීන්හසේ මෙහෙමත් තියෙනවනේ. රාධ බණ කියන්න ගෙහිල් අපරාධ බණවෙනෝ. මේ අපරාධ බණ කියන්නරක එතකොට ජාතියක් දැම්මේ කන්නත් නැති මිනිස්සු අපි. ලෝකෙ මනනාත වෙච්ච ජාතියක් තවත් බොරු කියලා චූන් කරල මිනිසු රටන්න ඕන්නෑ මිනිසුන්ට ඇත්ත කියමු. ගැ එකකොට මනිස්ු තරෝග තගන්න. ලෝකෙම අනාතවෙච්චි ජාතියක් තවත් බොරු කියලා චූන්කරලා මිනිසුරවට්ටන්න ඕන නැහැ. මිනිස්සුන්ට අපේ ඇත්ත කියමු. බුදු හාමුදුරුවෝ ගැන කියමු. එතකොට මිනිස්සු ඉතිදයේඒවා ගැන හිතාගන්න නැතැ කියලා. අපේ සාමින්හා සඔබහන්සේට වැරදිලා. සිංහල ජාතිය දැන්න ලෝකෙන් අනතම වෙච්චි පිරිත්සක් ක කියලා තියෙන්නේ. නිකුදු මහිද හතන් වහස වැඩම කළ හම ලෝකහිටිය සීස්ටම් පිරිසක් වුණා. පිටරටවලල බලන්නගේ ඒකාලේ දියුණුතායක්ක්ෂණක ක්‍රම කොහමදකීර ලංකාව අතීත පුරාවිද්‍යා නටබුංවලින් බලන්න. මේ බෞද්ධ රට සයම් පෝසිත වනා පිට රටත් ධාන්‍ය වර්ග ඇව්වා. වෙළඳ මධ්‍යස්ථානයක් වුණා අපේ සාමීන් වහන් අතීත ස්‍රී විභූෘතිය පොඩ්ඩක් බලන්න. මේට ලෝකේම අනාතවෙච ජාතියක් කලින්. මේඉන දේශපාලයක්න ඔබහන්සේලා වගේ බඩගෝස්තරවාදී මෙ සමනපති රූපකයෝයි. සාමින්නහන් සිහෙම නෙමී කරන්න ඕනේ. ධර්මවිනිිය කියරදීලා මෙන්න මේ විදිර ජීවත්වයන මෙහෙම කටයුතුකන් හොරකං කරන්න නිපා කියලා මේ සොරකංකල දේශපාලයක්නියට කියන්න ඕනේ. මේ ඇයි මේ රට සොරකං කරලා. අහිංසක මිනිස්සුන්ටගේ ධනය ඔක්කෝම සොරකංකල පිටරටවල්ල තැන්පත් කරලා. මේයි මේ රට හූරාගෙන විනාස කරල දාලා. ලෝකෙම අනාතවෙේච්ච ජාතියක් බවට පත් කරලා තියෙන්නේ මේ දේශපාලකමේසා අන්‍යාගමික යෝසාහ විවිධාකාර උපක්කම සීලී යම්ඥම් පිරිස් සීලු අන්‍යාගමිකෝන මේ කොච්චරුහොඳ අන්‍යාගමික මනුස ධර්ම රකිනා ඉන්නවද. නමුත් මේ උපක්කම තීරුන් ගන්න ඒක වෙන දෙයක්. ලෝකම නාතවෙේච්ච මේ බුදුදහම නිසාම ඉතාම ප්‍රබල විදිහට දියුණන්වේ හිිපෙත්තට ඒකාලෙතිබුණු දියුණුවේ හිනිපෙත්තට සේගිදි වගේ නිර්මාණකරපු ශේෂ්ඨජාතියසිංහ ලියෝ කියන්නේ. මේ රට මේ තත්වයට පත් කරලා තියෙන දේශපාලක්නමෙසක් බුදුදහම නෙමි බුදුදහම නිසාතම අතීතයේ දියුණු වෙලාතිීබ දැන්වුවුණත් දියුණු කරන්න නම් හොඳම ඉගැන්වීම ගන්නතියනිි බුදුදාමෙන්. අපේ සාමන් වහන්සේ, මනිසු ඇැවැ්ටීමිකාන බහන්සේ ඔබහන්සේ වචන හරම කරලා මිනිසුන්ත නොමග යන මාර්ගයක් පෙන්න්නනවා මිනිසුන් නොමග යවනවා මේ අපරාදී කරන්න එපා ඇයි ඔබහන්ේ මිච්චර ධර්ම විනියක්ත්තයෙක්ක වෛර කරන්නේ. ඇයි ඔබහන්සේ මිචර පිවතුරු දහමත්්‍යයෙක්ක මේ තරම් විශාල බද්ධ වෛදයකීගින්නේ. සාමින්හස ඔබහන්ස නොදන්න අනිමීමයක. ඇත්තටම ඔබහන්සේ ධර්ම විනයේ බොහෝකවුණු දැනගෙන ඉන්න කෙනෙක් වඩ ඕනේ. හැබයි දේශනා කරනකට අපිට කාලයක් දේශතීරලා තියන ධර්මවිනය ඇත්තටම දන්නය කළ අබිධර්ම ඥානයක් ඔබහන්සේට ඇත්තමනය කළ අපි දන්නවා. හැබයි චතුර දේශනා කතිිකත්වයක් තියෙනවානය. ඒක නිසා ඔබහන්සේ දේල්ගා පොළගා කරල පෙන්න්නන්න පුළුවන් අපූර හැකියාවත් තියෙනවා. ඒක පාවිච්චි කරනවා නමුත්. විදර මෙහෙම දන්නේ ධර්මමිේ දන්නේ නැහැ. සාමීන් වහන්ස ඔබහන්ස සමරකාණ දන්නවා සමහර ගැඹරුකාන දන්න නඇතිවනාට දන්නදේත් වහල යන්න ඕනේ ඉලක්කකට තමයි මේ යන්න මහන්ස ගන්නේ ඒලක්කේ බුදුන් අසා බුද්ධත්වේ ගැනීම ඔබහන්සේට බුදු අසා බුද්ධත්තිය නෙමි නරකේ විශ්වාාස කරන්න නැති බවපි දන්නවා සතරාපායක් නෑකල බහන්ස හිතන්නේ දිවලෝකාදී නෑ කෙළ හිත්නට අපේ සාමිල්හා සතරාපායත් තියෙනවා. යන්න ඕන වෙලාවෙ එෙනකොට අූරුවට ඔබහන්සේ අනුගහය දක්වන මහනනාක ශමීන්හසලත් එක්කම යන්න පුුවන්කම හබවේවි. ඒවාගේම ඔබහන්සේ අන්තිමට මෙහෙම කියනවානේ. අර මොකබන්ධනවාගේ කාරනාගැෙන මතාක් කරලා මේ බුරු කියන්න බැහැෙම ොරු කියාද ඉඩදීන්නනය කියලා අපේ සාමින්න්නහන්සේ තිබිටක බුද්ධ වචනය විියෝත්ත කරන්න ඒ විියෝත්ත කිරීම බොරුවක් නෙමේ ඒ ඇතුළතමහා විශාල සුන්දර දේවා ගොඩත්තියෙනවා ඔබහන්සේ ඔය කරන බොරුවෝ නතර කරන්න ධර්මවිනේ දැනීගෙනගෙන සිලු ලෝක සත්තුවයින්ට මෛතතය කවුණාව පතුරුවමින් දයා පතුරුවමින් නිවැරදි මගයන්නට මාර්ගය පෙන්න්නන්න. සිරලෝ ඇසයන්ට කවනාවතක් වන්න. මේඇයි මේ වැටලඉන්න කරදරෙන් ගැලවෙන්න. ඒ අයට බනි න්නැතුව. ඒ ඇගේ දියුණුව හදාගන්න ඒකේන බෝගයේ බුංජ එය දිහිකම්මාන් පයෝජයේ චතුත්තාංච නිදාාප්‍ර ආපදසු භවිස්සදි සුන්දර ඉගැන්නීම උගන්නවන්න. අත්තිසුක භෝගසුක අන්නසු කනවාජසුක සුන්දරි ඉගැන්න්නේීම අනේපේ සිත්තුමාටම උගන්නපු භාගවතුන් වහසගේ සුන්දරි ඉගැන්නීම උගන්නවන්න. අපි පින්වත සාමීන් වහන්සේ සත්පුර්ස පින්වතුන් වහන්සේලාට නින්දා අපහස කලාට උන්නවහසල පිරිිතුරු වදන්න නැතිවේවි. අපි මේ පිළිතුූ ලබා දුන්නත් මේ ධර්මවිනයේ පිළිබඳව වැදි මට ඇති වෙන වන ඒක නැති කරලා දෙන්න. නමුත් ඔගුහන්සේගේ ඉන්දා අපහස අවලාද සත්පුර්ස පින්වතුන් වහන්සේලා නැසූකං ඇතුව තමයි ඉන්නේ ඒව ඇහු කන් දෙන්නවත් නෑ.ඒව ගණන් ගන්නන්නේ ඒවත් නැහැ. නමුත් ඔබහන්සේ ධර්මවිනය විකෘතිය කරනිසා ඒ විකෘතියකයන් ධර්මවිනය. බොහෝදනායි විකූති අදහස් පිළි ගත්තවොත් ඔවුන්ට හුඟක් අවැඩක් වනහින්ද අපි මේ විකෘතිය කරපයේවා ප්‍රකෘතිී තත්ත්වය තියන්න මේ නිවැදිිකවනු පෙන්නීමයි සිද්ධ කලේ. සාමින් වහන්සේ ඔබහන්සේට වහවාහ නොනැස පහලවේවා තෙරුවන් සරණය.